අයිබුවන්, ඔක්තෝබර් මාසය වාසනාවන්ත මාසයක් වෙන කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට මෙම මාසය තුළ ග්‍රහ පලාපල විස්තරයන් සම්පූර්ණ පලාපල විස්තරයක් ලග්න පලා 12ටම අදාළව ගේන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි ඔබට මේ අවස්ථාවෙන් අරඹන්න පුළුවන් 2019 ජනාධිපතිවරණය පිළිබඳව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව 2017 වර්ෂයේ මම කියන ලද අනාවැකිය. ඒ වගේම තමයි ඔබට පහළ ලින්ක් එක තිබෙනවා, ඒ පිළිබඳව ඔබට නැවත බලන්න පුළුවන් මම ඉදිරියේදී රටේ ජනාධිපති වෙන්නේ කවුද, රටේ රාජ්‍ය පාලකයා කවුද කියන එක කියන බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ නිසා ඔබට, ඔබ දේශපාලනයට කැමති කෙනෙක් නම්, ඔබ දේශපාලනට වඩා ප්‍රිය කරන කෙනෙක් නම් ඉදිරියේදී ඒ වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි අද දවස තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාසය තුළ පවතින ලග්න 12ට අදාළ ග්‍රහ පලාපල විස්තරයන්. ඒ වගේම තමයි මෙහි යම් අපල තත්ත්වයක් තිබෙනවා නම් ඊට අවශ්‍ය විදියට මේ මාසය තුළ තිබෙන ග්‍රහ රටාවත් එක්ක බොහොම සුබයි විෂ්ණු යාන්ත්‍රය පැළඳීම. ඒ වගේම තමයි යම් අවස්ථාවකදී යම් ඔබගේ පුද්ගලිකව කේන් සටහන් පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් ඔබට ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා හමුවන්න, ඔබට එයින් ජීවිතය තවත් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය තුළ මුදල් මේ අතින්, ඒ වගේම තමයි ගෙවල් දොරවල් වල පසුගිය කාල සීමාව තුළ පැවති කරදර තත්ත්වයන් අඩු වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන කරුණු කාරණාවක් තියෙනවා. විවාහය සම්බන්ධව යම් බලාපොරොත්තුවක් තිබෙනවා නම් විවාහය සම්බන්ධ කරුණු කාරණාවලදී මෙම මාසය තුළ තරමක් ප්‍රවේශම් වෙන්න, ඔබ මේ ඔබට නොගැලපෙන විවාහයන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙම මාසය තුළ ඔබ කරන කියන කටයුතු වල මුදල් මේ පැත්තෙන් යම් අසාර්ථක වීම පෙනෙන්නට තිබෙනවා. වෘෂභලග්න හිමි ඔබට ඔක්තෝබර් මාසය තුළ ඇත්තටම අතිශය සුබදායක මාසයක්. ඒ වගේම තමයි ඔබට ඔබ නොසිතූ පරිදි ඔබගේ අදිෂ්ඨානයන් වලට, නැත්නම් ඔබගේ ඉලක්කයන් වලට යන්න පුළුවන් පැහැදිලිවම. ඒ වගේම තමයි ඔබ කරන කියන සෑම රැකියා කටයුත්තකදීම ඉහළ නිලධාරීන් පවා උදව් උපකාරයෙන් ඔබට බොහොම ඔබගේ කාර්යාලය තුළ වෙන්න පුළුවන්, නැත්නම් ඔබගේ වෙළඳ ව්‍යාපාර ස්ථානය තුළ වෙන්න පුළුවන් වෙනත් අයගේ සහයෝගයත් එක්ක ඔබගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩක් තිබෙන මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මිතුන ලග්න හිමි ඔබට මෙම මාසය අතිශය වැදගත්, විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපතිගේ මාරුකුත් පසුගිය මාසයේ අවසානයේ සිදු වුණා. ඒ වගේම තමයි මෙම මාසය තුලත් යම් වැදගත් ග්‍රහ මාරු කිහිපයක් සිදු වෙනවා. ඒ නිසා ඔබට මෙම මාසය තුළ ඔබ කරන කියන කටයුතු වල, විශේෂයෙන්ම ඔබගේ රැකියා කටයුතු නැත්නම් අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වලින් බොහොම සුබදායක වාතාවරණයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබට යම් විදේශ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. ඒ අධ්‍යාපනයේ සාර්ථක, විශේෂයෙන්ම ඔබ විදේශගතව සිටින අයෙක් නම් ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම ඇමරිකාව නැත්නම් එංගලන්තය වැනි රටවල් ඔබ ජීවත් වන අයෙක් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබ කරන කියන ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. කටක ලග්න හිමි ඔබට, කටක ලග්න හිමි ඔබට මෙම මාසය තුළ බොහොම මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරනවා. විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මම තරමක් සැලකිලිමත් වෙන්න, නොසිතූ සතුරු කරදර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබට පසුගිය මාස කීපය තුළ ආර්ථික මේ වශයෙන් යම් යම් පීඩා තත්ත්වයන් තිබුණා, මෙම පීඩා තත්ත්වයන් දුරු කරගෙන වැඩ කටයුතු කිරීම ඉඩකඩ පවතිනා වගේම, ඒ වගේම ඔබට මේ විශේෂයෙන්ම ලැබීම් පැත්තෙන්, ලැබීම් පැත්ත කියලා අපි ගන්නකොට මෙතෙන්ට නිවාස ගෙදර ඉඩකඩම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම් දෙයක් බලාපොරොත්තු වෙන හිටන් ඒ බලාපොරොත්තු වෙන කටයුතු පවා තරමක් බාධක තත්ත්වයන් ගෙන දීමට වැඩි ඉඩකඩක් පවතින ඉතින් ඒ නිසා මෙම මාසය තුළ ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සිංහ ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔක්තෝබර් මාසය අතිශය වැදගත්, විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති වෙන්නේ රවිග්‍රහය. මෙම රවිග්‍රහයාගේ යම් යම් ග්‍රහ ගමනයකුත් මෙම මාසය තුළ සිදුවෙන නිසා ඔබ තරමක් මෙම මාසය තුළ මේ ඔබ පමණට වඩා වෙනත් අය විශ්වාස කිරීම තුළින් ඔබට යම් යම්
අපහැදිලි තැන් නැත්නම් ඔබට අවාසි තැන් සිදු වෙන්න පුළුවන් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබ යම් යම් ප්‍රදේශයන් වලට ඔබගේ රාජකාරීන් වලට යනවා නම් තරමක් සැලකිලිමත් වීම වැදගත් වගේම ඔබ කරන කියන කටයුතු වලදී තරමක් සාර්ථකත්වයන් අඩු වෙන්න පුළුවන්. නමුත් ඔබගේ උත්සාහය අඩු කරගන්න එපා. ඒයින් ඔබට තරමක් පසුබෑමට ලක් වෙන්න පුළුවන් නිසා ඔබ තව තවත් උත්සාහ කරන්න ඔබට ඔබගේ ඉලක්කයන් කරා ඊට පස්සේ මෙම මාසයේ අවසාන භාගය වන විට යෑමට ඉඩකඩ තිබෙනවා. කන්‍යා ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහය මෙම ලග්නාධිපති බුධ ග්‍රහයාගේ යම් ග්‍රහ ගමනකුත් ඉදිරියේදී සිදු වෙන තීරණ වෙනම පසුගිය කාල සීමාව තුළ එක ග්‍රහ ගමනක් සිදු වුණා. ඒ නිසා ඔබට අතිශය සුබදායකයි. ඔබ කරන කියන කටයුතු වලින් බොහොම සුබදායක තත්ත්වයන් උදා කරනවා. ඔබගේ ඔබට වික්‍රමයන් පෑමට හැකි කාලයක්, ඔබට වෙනත් අයට වඩා විශේෂයන් හැකියාවන් පෙන්වීමට හැකි කාලයක් වගේම ඔබගේ කටයුතු ඔබගේ අධ්‍යාපන කටයුතු නැත්නම් සමහර විට ඔබ විදේශයක සිටින අයෙක් වෙන්න පුළුවන්. ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න ඉඩකඩ තිබෙන මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබගේ ජීවිතයේ විශේෂ මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. මොකද හේතුව මෙම මාසය තුළ ඔබට අතිශය සුබදායක මාසයක් පසුගිය කාල සීමාව තුළම තුලා ලග්න හිමි ඔබට ප්‍රශ්න තිබුණා නම් ඔන්න මෙම මාසය තුළ යම් මට්ටමකට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් වගේම ඔබ කරන කියන කටයුතු වලින් ඔබ සාර්ථකත්වයට ළඟා වෙන මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ යම් දෙයක උදාහරණයක් විදිහට කියනවනම් ඔබ අලුතෙන් යමක් ඉදිකිරීමක් නැත්නම් නිවසක් ඉදිකරන බලාපොරොත්තු නම් පහුගිය කාල සීමාව තුළම ඔබට බාධක තිබුණා නම් ඔන්න හොඳම කාල සීමාව මෙම කාල සීමාව තුළ විශේෂයෙන් මෙම මාසයේ 15 පස්සේ කාල සීමාව තුළ ඔබ කරන දේවල් වලින් සාර්ථකත්වයන් ළඟා කරගන්න පුළුවන් පැහැදිලිවම. වෘශ්චික ලග්න හිමි ඔබට වෘශ්චික ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබගේ සතුරු කරදර තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ලැබීම් පාර්ශ්වයන් අතින් තරමක් බාධක තිබෙනවා. වෙන කාල සීමාවන් වලට වඩා ඔබට ලැබෙන්න තිබෙන දේ පවා අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. හැබැයි ඔබට එක දෙයක් බොහොම සුබභාවයක් පෙන්වන්න තිබෙනවා. ඔබ විදේශ ගමන් පිළිබඳව, විදේශ සංචාර පිළිබඳව උපන් ගමෙන් පිටතට යන බලාපොරොත්තු වුණා නම් ඒ බලාපොරොත්තු පැහැදිලිවම සාර්ථක වන බවක් තමයි පෙන්වන්න තිබෙන්නේ. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට යම් අපල තත්ත්වයක් තිබෙනව නම්, යම් බාධක තත්ත්වයන් තිබෙනව නම් ඊට අඩියක් පස්සට තියලා අවශ්‍ය විදියට ඔබ සැලසුම් සහගත ඔබගේ කර්ම කාරණාව ඉෂ්ට කරගන්න ඔබ උත්සාහ කරන්න. ධනු ලග්න හිමි ඔබට ධනු ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබ කරන කියන සෑම කටයුත්තක්ම අතිශය සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ඔබ යම් අවස්ථාවක ඔබ බලාපොරොත්තු සිටියේ නම් ඔබට යම් කෙනෙකුට සලකන්න ඔන්න හොඳම කාල සීමාවක්, විශේෂයෙන්ම ඔවුන්ගෙන් ඔබට සමාජය තුළ ඔබ පිළිගැනීමට ලක්වන පුද්ගලයෙක් වගේම බොහොම පිනක් රැස් කරගන්න පුළුවන් කාල සීමාවක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ධන සම්පත් ලැබීම අතින් මෙම මාසය අතිශය සුබදායකයි. වගේම ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථකත්වයට පත් වෙනවා පැහැදිලිවම. ඒ වගේම තමයි මෙම මාසයේ අවසාන භාගය වෙනකොට ඔබට තරමක් සැලකිලිමත් වෙන අනතුරු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එයින් ඔබට යම් යම් හානි තත්ත්වයන් නැති වෙන්න පුළුවන් නිසා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න. මකර ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබට මේ සුවිශේෂී මාසයක් ඔබ කරන කියන කටයුතු විශේෂයෙන්ම ඔබ දීවර කර්මාන්තය නැත්නම් මණික් කර්මාන්තය, පතල් කර්මාන්තය වැනි රැකියාවක් කරන අයෙක් නම් සැලකිලිමත් වෙන්න. බඩු කර්මාන්තය නැත්නම් ඉංජිනේරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය වැනි වෘත්තියක නිරත වන අයෙක් නම් තරමක් සැලකිලිමත් වෙන්න. ඔබ විදේශයක ගතව සිටින යම් ගෘහණියක් නම් ඔබ සැලකිලිමත් වෙන්න. ඒ නිසා ඔබට යම් යම් ගිනි අනතුරු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒයින් ඔබට යම් යම් බාධක ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් වඩාත්ම සුබයි. කුම්භ ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබ කරන කියන සෑම කටයුත්තක්ම අතිශය සාර්ථක වේවි. ඒ වගේම තමයි ඔබ යම් අවස්ථාවකදී ඔබට රැකියාවෙන් යම් යම් ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රහාරයන් එල්ල වෙන්න පුළුවන් මාසයක් ලෙස හඳුන්වන්න. ඒ නිසා ඔබ ඔවුන් සමග ගන්තනයන් ඇති කරගන්න යන්න එපා. ඔබගේ අඩුපාඩුවක් ලෙස සලකා ඔබ නිහතමානීම ඔබගේ රාජකාරී කටයුත්ත කරන්න. එයින් ඔබට මෙම මාසය තුළ වෙන්න පුළුවන් යම් අවාසි සුබදායක තත්ත්වයන් බවට පත් කරගන්න පුළුවන් වගේම ඒ වගේම තමයි ඔබ කරන හැම කටයුත්තක් පිළිබඳව බොහොම වගකීමෙන් කරන්න. වෙනත් යම් කෙනෙක් යම් බොහෝ අය ඔබ නොමග යවන්න පුළුවන්.
ඔබ එවැනි දේවල් වලට අහු වෙන්න එපා. ඒයින් ඔබට යම් යම් අවශ්‍ය තත්ත්වයන් සිදු වෙන්න පුළුවන්. මීන ලග්න හිමි ඔබට මීන ලග්න හිමි ඔබට මෙම මාසය අතිශය වැදගත් මාසයක්. ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා වගේම මෙම මාසයේ අවසාන භාගය වෙන විට යම් යම් අයහපත් දේ සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ජලය ආශ්‍රිත යම් රැකියාවක් කරන අයෙක් නම් දීර්ඝ කර්මාන්තය වෙන්න පුළුවන්. නැත්නම් ඔබ දුර ප්‍රදේශයකට ගොස් ඔබ ජලය සම්බන්ධව යම් මොනවා හරි වැඩ කටයුත්තක සහභාගී වෙනවා නම් එයින් ප්‍රවේශම් වෙන්න ඔබට අනතුරු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට භූමි සතුන් පිළිබඳව එවැනි සතුන්ගෙන් ඇතිවන යම් යම් රෝග තත්ත්වයන් වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. වගේම වෛද්‍යවරුන් සම්බන්ධ විශේෂයෙන්ම ඔබ වෛද්‍ය ශේෂයේ නිරත වන ඔබට යම් යම් වැරදීම් සිදු වෙන්න පුළුවන්. වගේම ඉංජිනේරු වෘත්තීන් වල නිරත වන විශේෂයෙන්ම විදේශගත ඔබට මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න මව් රටක නැත්නම් ලංකාව තුළ ඉපදුණු කෙනෙක් නම් මේ පිළිබඳව සැලකිලිමත් වීම අතිශය වැදගත්. මම අද ඔබට මේ ගෙනාවේ සමස්තයක් විදියට මෙම මාසය තුළ පොදු පලාපල විස්තරයක් පමණයි. සමහරට ඔබගේ පුද්ගලිකව කේන් සටහන මත මේ වෙනස් වීමට ඉඩකඩ පවතිනවා. මේ පිළිබඳව ඉදිරියේදී තවත් මෙම මාසය තුළ සිදුවෙන විශේෂ ග්‍රහමාරු කීපයක් පිළිබඳව මම ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එතකන් ඔබ සැමට සම්මා සම්බුත් සරණයි.